අයිබෝන් අද සුපුරුදු සතුටින් සෙනෙහසින් ඔබ අප හමුවන්නේ එල්එන් ස්පෝට් ක්‍රීඩා පසුබිම සමගයි. ඉතින් අද අපි කතා බහ කරන්නට කල්පනා කරේ මේ 1968 මෙක්සිකෝවේදී පැවැත්වුණ ඔලිම්පික් උළෙලක්. මේ ඔලිම්පික් උළෙලට සමගාමීව පැවැත්වෙන මැරතන් තරගයක්. මේ මැරතන් තරගයට සහභාගී වූ ක්‍රීඩිකයෙක්ගේ අපූර්ව කතාවක් ගැන කීමට තමයි අද ක්‍රීඩා පසුබිම වෙන් කරන්නේ. කොහොම වුණත් මේ ක්‍රීඩිකයා තමයි ටීනුෂා රට නියෝජනය කිරීම එහෙම නැත්නම් අප්‍රිකානු කලාපයේ මැරතන් සූරයෙකු වන ජෝන් ස්ටීවන් අක්වාරි. මෙම ක්‍රීඩකයා සහභාගී වුණේ අප්‍රිකානු කලාපයේ මම මුලින් කිව්වා වගේ තාමත්ම ජනප්‍රියම ඒ වගේම මැරතන් සූරයෙක් මහු. ඉතින් මේ අප්‍රිකානු කලාපයේ නියෝජනය කරමින් සහභාගී වූ ජෝන් ස්ටීවන් අක්වාරි ක්‍රීඩකයා මෙම තරගයට මහත් උද්යෝගිමත්ව තමයි සහභාගී වුණේ. නමුත් අපි කවුරුත් දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා රහසක් තියෙනවා. හැබැයි මැරතන් සූරින් නම් මේ බව දන්නවා. අපි රටෙත් එහෙම වෙන්නේ නැහැ. මොකද්ද කාරණේ තමයි මේ මැරතන් තරඟ ගොඩක් දුරට පුරුදු පුහුණු වෙන්නේ කඳු මුදුන් වල. ඒ කියන්නේ හුස්ම ගන්නට නැත්නම් ඔක්සිජන් අඩු ප්‍රදේශ වල තමයි පුරුදු පුහුණු වීම වෙන්නේ. කොහම වුණත් මේ අප්‍රිකානු කලාපයේ මේ කල්වාරි ක්‍රීඩකයාට මේ පුරුද්ද තිබුණෙත් නැහැ. ඉතින් මේ පුරුදු නැතිකමත් එක්ක තමයි මේ ක්‍රීඩකයා සහභාගී වුණේ මෙම තරගාවලියට. කොහම වුණත් ඔහුට සිතුවිලි පහළ වෙලා තියෙන මේ තරගයේ කොහොම හරි අවසන් කරන්න ඕනේ කියන එක. ඒ නිසාම තමයි අක්වාරි මෙම තරගය නිමා කිරීම අදිස්ථානයේ වෙලුම් පටෝලින් කකුල් ඔතාගෙනත් එක්ක ගමන් කර තිබෙනවා. කොහම හරි අක්වාරි ක්‍රීඩාංගණයට එද්දී ක්‍රීඩා ලෝලින් විශාල ප්‍රමාණයක් ඉඳලා නැහැ. හිරු බැස යන වෙලාවට තමයි අක්වාරි ක්‍රීඩා පිටට ඇවිල්ලා තිබෙන්නේ. ඉතින් අක්වාරි එනකොට හිටපු අය අත්පොළ සන්දේල ඔහු පිළිගත්තා. පිළිගත්තා විතරක් නෙවෙයි ඔහුට ඉතා දැඩි සතුටක් ඇති වෙලා තිබෙනවා. ඔහු සිනා මුසු මුහුණින් තමයි තරගයේ අවසන් කළේ. ඉතින් මේ අක්වාරිගේ පැමිණීම බලාපොරොත්තු වෙන ත්‍යාග ප්‍රදානයත් නවත්තලා තිබුණා. අක්වාරි පැමිණීමත් එක්කම තරගයේ ත්‍යාග ප්‍රදානයේ පැත්ත සිටි මාධ්‍ය අක්වාරිගේ පැමිණීමත් සමග තරගයේ විස්තර දැන ගැනීමට සිටි මාධ්‍යවේදීන් අක්වාරි ළඟට දුවගෙන ආවා. මේ අතරතුරට දැන් අපි දන්නවා අපි වගේ මාධ්‍යවේදීන් ගිහිල්ලා අහනවා ඇයි ඔබ මොකද උනේ කින්ද මන්ද කියලා අහනවනේ. ඒ සුපුරුදු පරිදි එහෙයි සිටි මාධ්‍යවේදීන් තාවා අක්වාරිව හමුවන්නට නැත්නම් අක්වාරි ළඟට ආවා. පැමිණ අක්වාරි වට කරගත්ත මේ මාධ්‍යවේදී පිරිස. දන්නවද ඔබ මොකක්ද ඇහුවේ කියලා? හොඳම දෙයක් ඇහුවා අක්වාරිගෙන්. අක්වාරිගෙන් ඇහුවා ඔබට මේ තරම් අවදානමත් තිබිලා මේ තරම් වෙලුම්පටි ඔතාගෙන අපහසුතාවෙන් ඔබේ ජීවිතය ගැනවත් හිතන්නේ ඇයි ඔබ මේ තරගයේ අවසන් කිරීම උත්සාහ කරේ කියලා. අක්වාරි ඉතින් බොහෝම උචාරු හොද්ද හිනාවක් දාලා කිව්වා ටියුනිසා රජය මාව මුදල් වේදම් කරලා විශාල මුදලක් වෙන් කරලා එව්වේ තරගය ආරම්භ කරන්න නෙවෙයි තරගය ආරම්භ කරා වගේම තරගය අවසන් කරන්නටයි. මං හිතනවා මේ වචන ටික මේ මාධ්‍යවේදීන්ට නිරුත්තර වුණා. අර උත්තර අහපු මාධ්‍ය ප්‍රශ්නයක් අහපු මාධ්‍යවේදීන්ට නිරුත්තර වුණා අක්වාරිගේ මේ කතාවට. මම හිතනවා ක්‍රීඩා ලෝලින්ටත් විශේෂයෙන්ම ක්‍රීඩකයන්ටත් ඒ කියන්නේ මැරතන් තරඟ වලට සහභාගී ක්‍රීඩකව විතරක් නෙවෙයි සමස්තයක් වශයෙන් තරඟ වලට සහභාගී හැම ක්‍රීඩකෙකුට හොඳම පාඩමක්. එහෙමනම් ක්‍රීඩාලෝලී මිතුරුයි මිත්‍රයනි අදත් එල්එන් ස්පෝට් ක්‍රීඩා පසුබිම තුලින් සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රහයි සතියක්. මම ප්‍රසාද් සේනාධීර.